හයි කොහොමද ඉතින් ඔන්න ඉතින් තවත් ලස්සන නිර්මාණයක් අරගෙන ආවේ මේක ඉක්මනින්ම ලේසියෙන්ම හදාගන්න පුළුවන් නිර්මාණයක් අපි බලමු අද අපිට මොනවද මේක හදන්න ඕන වෙන්නේ කියලා මෙන්න මේ වගේ ප්ලාස්ටික් කප් එකක් ප්ලාස්ටික්ම වෙන්න ඕනේ මොනවා හරි කප් එකක් සාමාන්‍ය ප්‍රමාණයේ ඊට පස්සේ ගම් එකක් ඕන වෙනවා ඊට පස්සේ අපිට ඕන වෙනවා රවුම් මම මෙතන රවුම් ගන්න තියනවා රවුම් 30ක් විතර 30ක් 40ක් වගේ ප්‍රමාණයක් ගත්තොත් හොඳයි ලස්සනට හදන්න පුළුවන් මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ ඕගලන් ගන්න කප් එකට වැඩිය ලොකු රවුම් ගන්න එපා මම අදන් තියෙන්නේ මේ කප් එකම තියලා ඇඳලා රවුම් කපාගෙන තියෙන්නේ මොකද මේ කප් එක වටේට අපි මේ රවුම් ටික තියනවා ඕගලන් මේ වීඩියෝ එක බලද්දී තේරෙයි ගොඩක් ලොකු රවුම් ගත්තොත් අපිට මේ මෙන්න මේ විදියට මේක දෙකට නමලා මේ කප් එක වටෙන් තියාගන්න බැරුව යනවා ඒ නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න අනිවාර්යෙන් පළවෙනි පියවර විදියට අපි ගම් ගානේ නැහැ පළවෙනි ලේයර් එකට මොකද නැත්තම් මල ගලවනකොට ගම් ටිකට ඇරිලා තියෙනවනේ කප් එක ඒ නිසා පළවෙනි පියවරේදී ගම් ගානේ නැහැ මේ වීඩියෝ එකේ පේන විදියට රවුම් එකක් උඩින් එකක් හිටින විදියට ඒ කියන්නේ පළවෙනි රවුමේ මැදින් තමයි දෙවෙනි රවුම තියන්න පටන් ගන්නෙ දෙවෙනි රවුමේ මැදින් තමයි තුන්වෙනි රවුම තියන්න පටන් ගන්න යන්නේ මේ විදියට පළවෙනි ලේයර් එක මේ විදියට දෙකට නමලා තියාගන්නවා ඊට පස්සේ මේක හොඳින් කප් එකට සෙට් කරගන්න මේක හොඳට කොලේ හොඳට පොඩි කරලා කප් එකට සෙට් කරගන්න ඊට පස්සේ අපි ගම් ගාලා තමයි දැන් අලවන්න පටන් ගන්නෙ මුලින් රවුම් තියාගත්ත පිළිවෙලටමයි අපි දෙවෙනි ලේයර් එකේදී රවුම් ටික තියාගන්නේ කලින් තියෙන රවුමේ මැදින් ඊගවට තියෙන රවුම පටන් ගන්න ඕනේ ඉතින් ගම් ඒ විදිහටම ගාගෙන යන්න මේකෙ පෙති ගොඩක් ඕවලන්ට ගන්න ඕන නම් ගන්න රවුම් ප්‍රමාණය වැඩි කරන්න පෙති වැඩි වුණාම මල ලස්සනයි මම මෙතන රවුම් 30ක් විතර තමයි අරගත්තේ රවුම් 40ක් වගේ ගත්තොත් තවත් පෙති ගොඩක් එන විදිහට පේනවා මේක හදලා ඉවරනම ඔයගලන්ට බලන්න පුළුවන් මේක ඉක්මනින්ම හදා ගන්න පුළුවන් හරිම ලේසි ළඟ ඉන්න ටීචර්ස් ඩේ එකට චිල්ඩ්‍රන්ස් ඩේ එකට ඔයගලන්ට ටැග් එකක් විදිහට මේක හදලා දෙන්න පුළුවන් මේක ඇත්තටම මුලින් මම ගත්ත රවුම් ප්‍රමාණය මදි වුණා මේක හදාගෙන යනකොට ඉතින් මම ආයෙත් රවුම් ටිකක් කපලා තමයි මේ කරගෙන යන්නේ ඉතින් ඒ හින්දා මුලින්ම රවුම් 40ක් වගේ ඔගලන් ගන්න කප් එකත් එක තමයි ඒක තීරණය වෙන්නේ කප් එක ටිකක් ලොකු වෙනකොට රවුම් ප්‍රමාණය තව වැඩි කරන්න වෙනවා මේ බලන්නකෝ මේකේ ලස්සන රෝස මලක් තමයි හැදෙන්නේ මේ හරිම ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන් ඩෙකරේෂන්ස් වලට බර්ත්ඩේ කාඩ්ස් වලට ඕනම දෙයකට භාවිතා කරන්න පුළුවන් අද මම මේකට අරගෙන තියෙන්නේ A4 කොල. ඉතින් මේක A4 කොල වලින් විතරක් නෙමෙයි set in ready valentina ඒ වගේ ready වලිනුත් හදාගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකත් ඔයගලන්ට අරගෙන ඉන්නම්. ඉතින් අනිවාර්යෙන්ම අපේ ADS design YouTube channel එක subscribe කරලා තියාගන්න. තව ලස්සනම ලස්සන videos ගොඩක් බලන්න පුළුවන්. ඒ වගේම comment කරලා ඔයගලගේ අදහසත් අපිට කියන්න. අපේ මල අලවල ඉවර වෙන ළඟයි අන්තිම රවුන්ඩ් එක තමයි මේ අලවන්නේ අපි බලමු කොයි වගේ පෙනුමක්ද තියෙන්නේ කියලා අනිත් පැත්ත හරවපුවාම මෙන්න මේ විදිහේ පෙනුමක් තමයි තියෙන්නේ ලස්සනට පේනවා මල අපි දැන් මේ කප් එක ගලව ගන්න තමයි යන්නේ ඒක ගලවන්න ඉතර අමාරු නැහැ මොකද කොළ ටික යට ටික ඇලවිලා තියෙන්නේ මෙන්න මේ විදිහට හිමිට ගලවල ඉවරුනහම ඔයගලන්ට පේනවනේ මේ කප් එකේ ධාරේ තිබුණ තැන ස්පේස් එකක් තියෙනවා ඉතින් අපි එක නැති කරගන්න ඕනේ එකට මෙතන මැදට ගම් ටිකක් ගාලා චුට්ටක් අලව ගන්න පුළුවන් අතින් මේ විදිහට මේ වීඩියෝ එකේ පේන විදිහට අතින් තමයි එක කරගන්න වෙන්නේ ඒ වගේම ගම් ගානවා නම් වල පරිස්සමින් ගන්න මේක මලේ උඩ නිසා මේ පේනව හොඳට ගම් වැඩි වුණොත් මල තෙත ගතියට આવොත් ඒක කැත වෙනවා ඒ හින්දා මේ ලාවට ගම් ටික දාලා අතින් හොඳට තද කරලා මල් පෙති ටික ඇඩ් කරලා හදා ගන්න
කෙනෙකුට මෙන්න මේ වගේ මල් පෙට්ටියක ගන්න සෙටල් වෙනවා. හොයන්න බෑ ලස්සනට අර ස්පේස් එක පේන්නේ නැතු වෙනවා. මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක තියෙන්නේ. හරිම ලස්සනයි. මම හිතනවා ඔයගොල්ලෝ මේකට කැමති වෙයි කියලා. තවත් ලස්සන වීඩියෝස් බලන්න අපිව subscribe කරන්න. මේක ඔයගොල්ලන්ගේ ආදරණීය කෙනෙක් කෙනෙක්ට දෙන්න පුළුවන් ලස්සනම ලස්සන ටැග් එකක්. ඒ නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේක හදන්න. අපි ගිහින් එනවා. Bye.